හාමිනේට කියන්න හාමිනේ ගිහිල්ලා දන ගහගෙන වැඳගත්තු විතරයි සාමි කියාගෙන කියාගෙන ගියා මුලින්ම කිව්වේ අපේ පාලගෙන පාලගේ හැඩරුව එතකොට පාලගේ බීමත්කම ඒ මදාවිකම ඔය සීරම කිව්වා උඹ මොකක් කියන්නේ නැතුව මං කිසි දෙයක් කියන්න ගියේ නෑ මට දැනගන්න ඕන මොනවද හරියට මගේ හිත කියවන්නා වගේ කියාගෙන කියාගෙන ගියා මේ අපේ ගෙදර පිහිටීම ගැන කිව්වා එතකොට ගෙදර කොතනද තියෙන්නේ ගෙදර කාමර කීයක් තියෙනවද ඔය සීරම කිව්වා ඒ විතරක් නෙමෙයි මේ මේ සාමි කිව්වා එදා මේ කතා කරපු වෙලේ මේ අපේ ගෙදර වැලේ සුදු පාට යමක් තියෙනවා කියලා මට මතකයක් තිබුණේ මෙන්න ගිහිල්ලා බලනකොට තියෙනවා ඒ මොකද්ද එදා උදේ මං හොදලා වනලා ගියපු මගේ සුදු යටසාරි ඉතින් තමනවාද කිව්වේ පාවුල කිසි දියුණුවක් නැහැ කිව්වා අපේ පාලට හොඳට ඕවම අපලලු මං කල්පනා කරේ හාමිනේ ඔය අපල ඉතින් මාත් ගෙවන්න දෙපේ අපේ පාලට ලැබලා තියෙනවා කියන්නේ සෙනසුරු මහ දසාවේ කේතු අතුරු දසාවලු ඉතින් ඒකට මොනව හරි කරන්න පිළියමක් කිව්වේ නැද්ද කිව්වා මේ ග්‍රහ ශාන්ති කර්මය ඔව් එහෙම කරන්න කිව්වා ඒ කරලා හොඳ මේ යන්ත්‍රයක් දාන්න කිව්වා යන්ත්‍රේ දාලා මාස 6 යනකොට හොඳට දියුණු වෙයි කිව්වා සමහර විට මේ ලොතරැයියක් වුණත් ඇදෙයි කිව්වා උඹටද පාලටද මටද පාලටද කියලා මං අහන්න ගියේ නෑ හාමිනේ කාට ඇදුනාම මොකෝ එක වහල යටනේ මේ හාමිනේ මේ මේ වයර බෝක කිව්වට පස්සේ මට හිතෙනවා උඹ කිව්ව ඔය සාමි හම්බ වෙන්න යන්න මගේ කාලෙක ඉඳන් හිතේ තියෙනවා මේ කෝපි කඩේ ග්‍රොසරියක් කරගන්න කොහෙද සල්ලි ටිකක් එකතු කරගෙන ඒක ලෑස්ති වෙනකොටම මොකක් හරි හින්දායි සල්ලි ටික ඉවර වෙනවනේ හාමිනේ කවුරු හරි කොඩි විනයක් කරලා දන්නේ නැහැ කඩේට මගෙත් යටි හිතෝක කිව්වා මටයි කඩේටයි කියලා ඉරිසියාකාරයෝ නැත්තේ නෑනේ මේ ගමේ ඉතින් හාමිනේ යන් මං එක් කරගෙන යන්න මේ බුලත්ත් භාගයයි රුපියල් 345.725 පඳුරු එච්චරයි ඕනේ හැබැයි ඉතින් මං යනවා නම් ඕක මං කියන්නේ අපේ ගීත කෙල්ලට විතරයි උඹ එහෙම කටින් කෙල බින්දා කෙලන්නේ නැහැ මං ඒ ගමන යනවා කියලා ආපෝ නෑ හාමිනේ මං කටින් කෙල බින්දුවක් කෙලන්නේ නැහැ හොව දෙයියන්ගේ වැඩ මේ සැමියා බිරිඳගේ දෙවියාය කියලා තියෙනවනේ හේ උනාට මං සැමියට බය නැහැ අප්පෝ මං දෙයියන්ට බයයි සිරිසේනායවද කරකෝල අතහැරලා වගේ මෙනිකක් රකින්න නාරජින්ද කුසේ සිරියයව මම රකිමි ටින් 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 තමන් ටින් 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 පන්සල පන්සල හාමිනේ අනිද්දා හොඳ දවසක් කෙම්මුර දවසක් අපි යමුද අනිද්දා ආ යමු යමු අපේ හාමිනේ දිව ගිලෙන්න වගේ දෙන්නකෝ තේ වතුර ගහ ටිකක් මේ චූටි හාමිනේ ටිකක් බොනොයි බෝ දෙන්නත් එක මේ කොහෙ ගිහිල්ලා එන ගමන්ද අපි සාත්‍රයක් අහන්න ගියා මේ අර අල්ලපු ගමට අපේ මේ මේ පූසාරියෙක් කැවිලි ඉන්නවනේ හම්බේ හොඳට කිව්වා
මෝල් ගහට කිරි ගහෙන් යනවා වගේ මෝල් ගහට කිරි ගහෙන් යනවා වගේ නෙමෙයි ඩිංගි මහත්තයෝ කිරි ගහට මෝල් ගහෙන් යනවා වගේ මේ හරි හරි හාමිනේ අපිට හොඳයි ගුවා ඉස්සරහට මේ මට වැඩි අපේ චූටි හාමිනේගේ වෙලාව හොඳයි ගුවා අපිට මෙනි කරන්න කිව්වා චූටි හාමිනේගේ වෙලාවට අනුව කෙතෙල් පැලයක් හිටවන්න වලක් කැපුවත් මැනික් ගලක් හම්බ වෙනවයි කිව්වා. තව මොකක්ද එකක් කිව්වා මේ මේ මේ. ආ භූමි පාලුවක් කිව්වා. ඩිංගි අයියේ භූමි පාලු නෙමෙයි භූමි ලාභ. ආ නැරේ. හාමිනේ සාමි නම් හරියට සාහස්ත්‍රයේ කියනවා. හාමිනේත් ගිල සාහස්ත්‍රයක් අහන්නකො. ඩිංගි අයියේ ඔහෙලා සාමි තුමාව වර්ණා කරාට මේ ගමේ සාමි තුමාට ගරහණයක් ඉන්නවා. නෑ. ඒ කවුද? මං ඊයේ සිරිසෙනයිලයි කොරටුවට ගියේ මගේ දකුණු අතින්ම කරකලා පුහුල් ගෙඩියක් අඩා ගන්න. පුහුලක් නම් ඉතින් වයලට් වයලට්මයිල කඩා ගන්න බැරිය. ඒක නෙමෙයි. දැන් ඔය හදිස්සියෙන් පුහුලක් හොයන්නේ කාටරි විනයක් කපන්නද? අනේ නෑ සෝමදාස අයියේ. සාන්ති කර්මයක් කරන්න. අපේ පාලට අපලයිනේ. ආ. කවුද කිව්වේ? අර එහා ගමට අවිලා ඉන්න සාමිද කිව්වේ? ඔව් සිරිසෙනයි. ටක්කෙටම සාස්ත්‍රය කියනවා. සෝමදාසයි. සෝමදාසයි ගිහින් සාස්ත්‍රයක් අහන්නකෝ. අර කටින්ට කවදද කෙරෙන්නේ කින්ද මට සේරම හරියට කියයි. මගේ බල්ලවත් යවන්නේ නැහැ වයලට් සාස්ත්‍ර කාර්ය ගාවට. ඒයි සෝමදාස. මේකට වයලට් දැන් මේ පහුගිය කාලේ අනාවැකි කියපුවාගේ අනාවැකි හරි ගියාම ඒගොල්ලන්ට හරි ගියා. වැරදිච්ච මිනිස්සින්ද සාස්ත්‍රේ බල්ලට ගියා. එහෙමදේ කුත්තියනවා තමයි. ඒ කියන්නේ සෝමදාසයා ජ්‍යොතිෂය විශ්වාස කරන්නේ නැද්ද? පිළිගන්නේ නැද්ද? අවුරුදු ගාණක් තිස්සේ අපේ මිනිස්සුන්ට සෙත සැලසුවේ ආයුර්වේදේ. ඒ හින්දා වයලට් අපිට ওই ජ්‍යොතිෂය පැත්තකට දාන්න බෑ. හැබැයි දැන් ඉන්න මිනිස්සු ජ්‍යොතිෂෙත් බිස්නස් එකක් කරගෙන. ඒ කියන්නේ සෝමදාසයා කියන්නේ සාමිත් බිස්නස් කාරයෙක් කියලාද? ඔය ඉතින් බැලූ බැල්මට නම් එහෙම තමයි පේන්නේ. අත්පත්‍රිකා බෙදලා බැනර් ගහල් එහෙම ගහලා තියෙන්නේ මේ සේවාව සීමිත කාලයකට පමණයි ඊට පස්සේ මේ මේ හිමාලයට යනවා භාවනා කරන්න කියලා නේ ඔය හිමාලයට යනවද එහෙම නැත්නම් වැඩේ වුණාට පස්සේ බැනර් ටික අකුලගෙන කොහෙට යනවද කියලා කවුද බන් දන්නේ අනික නියමයට ශාස්ත්‍රයේ දන්න මිනිහා සේවය කරනවා මිසක් මිලක් නියම කරන්නේ නැහැ ඒ කියන්නේ සිරිසෙනයි විශ්වාස කරන්නේත් නැහැ සිරිසේන තරමටවත් නැහැ මම ඔය ශාස්ත්‍ර විශ්වාස කරන්නේ නැහැ මටව ඕනත් නැහැ පන්සිල් පද පහ හරියට රකින්නවා නම් මොනකටද බං ශාන්ති කර්ම ආ ඔය පඳුරු ගැට ගහන්න ඕනෙත් නැහැ පොල් ගහන්න ඕනෙත් නැහැ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවනේ සීලවන්තයාට දෙවියොත් নমස්කාර කරනවා කියලා ඒ කියන්නේ සෝමදාසයට දෙවියොත් වඳිනවා ඒක නම් ඉතින් මන් දන්නේ නැහැ හැබැයි ඉතින් ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින් ආරක්ෂා කරනවා කියලා නම් මම දන්නවා. පයිලට් රයිටින් රකින්න ධර්මය ගැන දන්න එකක් ඈ. ඒ කියන්නේ අපට ආගමක් නැහැ. ආගම කියන එක උප්පැන්න සහතිකේ විතරක් ලියලා තිබිලා මදි. ඒ ගැන අවබෝධයෙන් කටයුතු කරන්න ඕන. හා. ඒ කියන්නේ මගේ ආගම තියෙන උප්පැන්නේ විතර. මං ආගම දහම දන්නේ නැහැ. එහෙම අයත් මේ ලෝකෙ ඉන්න පැයිසිර සේනාගේ? මේ 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 වයිලට් දඟුවේ කතාව ඇති. ඔක නවත්තලා අන්න අර මුල්ල ඇති මේ පුහුල්වල කියලා කෙඩියක් කඩා ගනින්කෝ. එයාලාටින් සියල්ල දත්ලානේ. අපි කරන දේවල් එයාලට හරියන්නේ නැහැ. එයාලා මහ දැනමුතු. මේ අපි මෝඩයෝ. වෙලාවකට සිරිසෙන්ලා සෝමදාසලා තෝණුවට වඩා දුර යනවා. මේක අරගෙන ගෙදර යන්නත් බෑ. කොරටුවට ගෙනියන්නත් බෑ. මොකද කරන්නේ? මට උනේ මග හිටියෝ තෝනසි ගෙදර ගියොත් අඹු නැසී කිව්වා වගේ වැඩක්. මේක අතේ තියාගෙන කරුවල වැටෙනක මේ කැලෙල්ල ගල ඉන්න පුළුවන් ය. Thank you.
ගමම මහපල වෙනියට සාමිතුමා මුණ ගැහෙන්නේ අනේකේ ඇයි අපි සාමිතුමා මුණ ගැහෙන්න නොයන්නේ මොකටද අපි යන්නේ අපි ගියා කියලා අපිට මොනද හම්බෙන්න ගියාන්කො දැන් බලන් උඹ ඇවිත් සදා කාලෙටම ගිරාම සේවක මහත්තයා ගෙදර වළං හොදන එක මම ඇවිත් සදා කාලෙටම පන්සලේ බත් ගිලින එක वाहन लिते පන්සලේ බත් ගිල ගිල ඉන්න එකේ අනාගතේ මටත් මොනවා හරි හොඳ දෙයක් ලැබුණොත් හොඳයි කියලා හිතෙනවා මොකක් ගැනද හිතන්නේ බේකරිය බේකරිය අපෝ කණ්ඩ සූත්‍රේමයි බං උඹ එයි බං මේ ඕන වෙලාවකට විස්කිරිඤ්ඤා එතකොට සීනි කුරුල්ල මාළු පාන් කිඹුල පාන් එතකොට මොනවද පාන් විස්කෝත් मुना शास्त्र සාත්‍ර යහන්න බුලත්තත් වාගේයි පඳුරු රුපියල් 345යි 725කුයි ඕනෑ හරි ඔය අගෙන යමු මං ඔය කීවේ එක්කෙනෙකුටනේ දෙන්නම යනවා නම් බුලත් අතකුයි 345 ඒවා දෙකයි 725 ඒවා දෙකකුයි ඕනෑ එහෙනම් එක පඳුරයි බුලත්තත් වාගේයි අරගෙන නිඹුල්ල වගේ අපි දෙන්න යන කොහෙද බං එහෙම වෙන්නේ අලිය කුයි හිකනලේ කුයි කොහෙද නියුන් සහෝදර වෙන්නේ ඔබ කියන්නේ දෙයියන්ගේ ඇස් වහන්න කියලාද හරි පුළුවන් නම් වහලා බලමු ඔය කාගේ ඇස් වැහුවත් මගේ ඇස් වහින්න බුරු මණිකක් රකින්න නාරජද කුසේ අර යන්නේ සිරිසේනයගේ මල්ල මොකද්ද බං ඔය කපාරට මල්ලක් ගැන කතා කරන්නේ මට බොරු කරන්න බෑ හරි මල්ල නෑ महापालंदना भूमल वंदना
වැඩි ඈතක යන්න විදියක් නැහැ. ආ. ඔය එන්නේ කියද්දිම ඒ නාගරාජෙක් කයි බං తిరిగిලා අයියනේ. එයා තමයි නාගරාජයා. යක් යක් යක්. ඒ සිද්ධ නැයි. නෑ නේ. නෑ. පන්සලට ගෙනාවනේ. පන්සලට ගෙනාව. හරි හරි. හරි හරි. මං දන්නවා. කවුද ඒක හොරා ගත්තේ? කොහෙද දෙක අරන් ගියේ කියලා. කවුද ඒක ගත්තේ? කොහටද අරන් ගියේ? ඒක ගත්තේ සුගතම් මාමා. අරන් ගියේ ඩිංගි මහත්තයාගේ ගෙවල් පැත්තට. නේ. කල්පනා කරගෙන ඉඳලා හරියන්නේ නැහැ සිරිසේන අයියා. සුගතම් මාමා අරන් ගියා නම් අපි යා සුගතම් මාමගේ බෙල්ලෙන් අල්ලලා මල්ලගම්. मल मगे नीचे बडूत मगे नहींगे मगे तमाई नाट मगे मगे तमाई नाट मगे 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 मम सोमी मुख से विलाती सोमी अरे मम पलाते कल कुकुलेक्की बिल्ली दें भरियट मे मल हो रख कर लीन सूगता सली कर मेदिया नाराजी दागे मैनिका